කොවිඩ් වසංගතය ආරම්භ වූ දාපටන් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 156ක්. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 69ක් හා පිරිමි පුත්කලින් 87 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5620ක් ලෙසයි. මේ අතර කොවිඩ් මෘතදේහ ආදාහනයේදී අදාළ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකර අදාළ ආදාහනය කරන ලෙසත් ඒ සඳහා පළාත් පාලන ආයතනවලට වැය වන වියදම මධ්‍යම රජයේ මගින් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍ය ජනක බණ්ඩාරතෙන් කොන් මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ මාධ්‍ය මගින් කොවිඩ් මෘතදේහ ආදාහනයේදී මේ වන විට විශාල තදබදයක් පවතින බවට පළවන වාර්තාවන්හි සත්‍යතාවය සම්බන්ධයෙන් කරුණු විමසීමට සූම් තාක්ෂණය ඔස්සේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සියලු ආදාහනාගාර සඳහා අවශ්‍ය ගෑස් නොමිලේ ලබා දීමට රජයේ මේවන විටත් පියවරගෙන ඇති අතර ඉක්මනින්ම එම පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවයි. එසේම කොවිඩ් රෝගය වැළඳී මියගිය අයගේ මෘතදේහ ප්‍රමාදයකින් තොරව ආදාහනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලෙස පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොරෝනා ව්‍යසනය මෙරට ආක්‍රමණය කරන බව කල්තියම දැනුම් දී තිබියදීත් ඒ පිළිබඳ කිසිදු ආකාරයක මැදිහත්වීමක් නොකළ ආණ්ඩුව කොරෝනා ව්‍යසනය මෙරට ආක්‍රමණය කළ විටද හැසිරුණේ අතිශය උන්මත්තක වගකීම් විරහිත විලාසයෙන් බවයි. රටට කොරෝනා ආසාදනය වී තිබියදී ආණ්ඩුවට ආසාදනය වී ඇත්තේ බල උන්මාදය, පුහුමාන්‍ය, උද්දච්චකම සහ වගකීම් විරහිතකම නැමැති රෝගයන් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අවාසනාවට ඉන් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ රටේ ජනතාවට බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පුත්කලික අංශය විසින් සිදු කරන PCR පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 6500ක් වනවා. ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව දැක්වෙන්නේ රුපියල් 2000ක් ලෙසයි. මෙම ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින් කටයුතු කරන සිදුවීම් ඇත්නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ 19.77 ක්ෂණික අංකයට දැනුම් දෙන නිසයි රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගීවන්න මහතා ඉල්ලා සිටින්නේ. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් 30 දෙනෙක් ඇතුළු සමස්තයේ 78ක් ආසාදනය වෙලා මේ වෙනුවට නිරෝධායනට ලක්වමින් පවතිනවා. ආයතනයේ රැකගන්නවා පමණයි සේවකයා රැකගන්න ක්‍රමවේදයක් නැහැ. දිගින් දිගටම යන මේ ක්‍රමවේදයට විරෝධය පළ කිරීමක් ලෙස සහ මගින්ගේ ආරක්ෂාව තකා අපි අද රාත්‍රී 12ට සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් ලංකාව පුරාම සේවයෙන් ඉවත් වෙනවා. පැය 24ක කාලයක් අපි සේවයෙන් ඉවත් වෙලා දේවාත්මේන්තුවට සහ රජයට ඒ අවශ්‍ය පහසුකම් සලසන්න කියන එක බල කරනවා අපි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.